අයිබෝන් කෙලයාලු හැම දෙනම අදත් ලර්න් අයිට විස්සමට YouTube අයිටිශයකට සාදරෙන් පිළිගන්න. ඉතින් මං අදවාලට කියලා දෙන්න යන්නේ 3D පින්ටින් ගැන. ඉතින් 3D පින්ටින් වලට ලංකාවේ විශේෂ වූ ආයතන වගේක් තියෙන තිය ආයතනනි එකක් තමයි මේ United Motors කියන්නේ. ඉතින් අපි බලමු එයාලා කොහොමද 3D පින් කරන්න කියලා. Drop it. හරි අයබර කියන්න පුළුවන්ද කොහොමද මේ 3D print වෙන්නේ කියලා? 3D printing කියන්නේ ඇත්තරම මේ ලෝකේ ඉතාමත් දියුණු තාක්ෂණයක්. So United Motors ආයතනයේ විශේෂිත අපි ඒ ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන්ට අතහිත දීමක් වශයෙන් අපි මෙම 3D printing තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේෙහිදී ඇත්තරම සිදුවෙන්නේ additive manufacturing කියන latestම technology එක. මේක ඇත්තරම සිද්ධ වෙන්නේ මේ වගේ මූලද්‍රව්‍යයක්. එහෙම නැත්නම් අපි raw material කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ raw material එක මේ වගේ tube එකක් දිගේ ඇවිල්ලා මෙතන තියෙනවා නොසල් එකක්. ඒ නොසල් එක හීට් වෙනවා. ඒ හීට් වෙන නොසල් එක මේ raw material එක melt කරනවා. melt කළා තමයි මේ object එක හැදෙන්නේ. මේ object එක සාමාන්‍යයෙන් හැදෙන්නේ යට ඉඳන් උඩට. ඒ කියන්නේ අපි කියන්නේ from bottom to top කියලා. ඒ වගේ තමයි object. දැන් මෙතන උඹලන්ට බලා ගන්න පුළුවන් අපි 3D වලින් හදපු නිර්මාණ කීපයක්ම තියෙනවා. මේ තමයි 3D තාක්ෂණයේ තියෙන මූලිකම එහෙම නැත්නම් බේසික්ම ටෙක්නොලොජි එක. මේක අපි කියන්නේ FDM ටෙක්නොලොජි කියලා. ඒතර United Motors ආයතනයේ විදිහට අපි ළඟ 3D printing වලට අදාළව තියෙන සියලුම තාක්ෂණයන් තියෙනවා. ඒ කියන්නේ FDM, SLA සහ SLS. ඒතර එහා පැත්තේ තියෙන මැෂින් එකේ වාර බලන්න පුළුවන් SLS කියන SLA කියන තාක්ෂණය. මේක form labs කියන මැෂින් එක. මේකෙදී ඇත්තටම සිද්ධ වෙන්නේ liquid resin එකක්, laser beam එකක්. එහෙම නැත්නම් laser කිරණයක් මගින් උණු කරලා තමයි මේ object එක build වෙන්නේ. එතකොට මෙතන තියෙන මේ වගේ ඉතාමත් සියුම් details එහෙම නැත්නම් ඉතාමත් සියුම් කැටයම් පවා මෙම තාක්ෂණය ඔස්සේ ඔබට නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් මිනිස් ශ්‍රමය මගින් කරන්න ගියොත් එහෙම දවස් ගණනාවක් ගත වෙනවා. නමුත් අපිට මේ වගේ දෙයක් මෙම තාක්ෂණය හරහා පැය එකමාරක් පැය දෙකක් අතරේ කරගන්නට පුළුවන්. ඒක තමයි 3D printing තාක්ෂණයේ තියෙන මහඟු ඒ කියන්නේ වාසිදායකම තත්වය. එතකොට මෙම උපකරණය ශ්‍රී ලංකාවට අපි අලුතෙන්ම හඳුන්වා දෙනවා. ඇත්තටම මෙම printer එක අපි ලංකාවට ගෙනාවෙත් ඊයේ දවසේ. මෙහිදී ඇත්තටම සිද්ධ වෙන්නේ ඔබට අවශ්‍ය කරන ඕනෑම ආහාරය මේකෙන් පිස ගන්න පුළුවන්. මම ඔබට පෙන්වන්න මෙහි ඇතුළත දර්ශන. මේ තියෙන්නේ ඔබට අවශ්‍ය ආහාර ඔක්කොම මෙන්න මේ වගේ containers වලට fill කරගන්න පුළුවන්. fill කරගෙන ඔබට අවශ්‍ය කරන design එක මේ printer එකට දුන්නාම ඒ design එකට අදාළව එම ආහාරය මේකේ print වෙනවා. මෙතන තව දෙයක් තියෙනවා. මෙතන තියෙනවා inbuilt camera එකක්. මේ camera එකට අදාළව අපි හිතුව මෙන්න මේ වගේ object එකක් මේ camera එක ඉස්සරහින් තිබ්බහම මේ camera එකෙන් මේ object එකේ design එක capture කරගන්නවා. capture කරගෙන ඔබට අවශ්‍ය කරන මෙම හැඩතල අනුවම ඔබට අවශ්‍ය කරන ආහාරය පිස ගන්න පුළුවන්.